මා කියනවා මුලින්ම මේ බදු ගෙවන කතාව ගමුකෝ මේ බදු ගෙවනවා කියන්නේ අපි මේ සීනි වලට හරි අල වලට හරි ගෙවන බද්දනේ ඒක මමත් ගෙවනවා හරි අවසානයේ මේ බදු ගෙවන ජනතාවයි අපි කියන්නේ දෙකක් නෙමෙයි ඒ බදු ගෙවන ජනතාවය තුල මමත් ඉන්නවා ඔබත් ඉන්නවා එනිසා මේ මහ ජනතාව දුෂ්කරතාවයට ලක් වෙනා කියන එක පැහැදිලි ඕනම වෘත්ති සමිතියාමාරි උදේ රජයේ වෛද්‍යනාරික සංගමය බාරම් බලන්න මේ කොවිඩ් අරුබුද ආවට පස්සේ ගැටලු තිබුණා ගැටලු බොහොමයක් තිබුණේ මේ කොවිඩ් ක්‍රියාවලිය නිවැරදි මාර්ගයට ගන්න එතකොට ඔය කියන මහතුරු කවුරුත්ම ඒගොල්ලෝම මහතුරු කියා ගන්නවනේ. ඔය කියන මහතුරු කියා ගන්න කවුරුත්ම මේ ක්‍රමවේදය හදන්න එක යෝජනා මාලාවක් දීලා තියෙනවාද කියන්නේ. ඒකෙදි මෙහෙමයි මම අර ආයි කලින් කියන්නා වගේ ඒක තම තමන්ගේ දැනුම මතනේ තීරණය වෙන්නේ. වැඩ පිළිවෙලක් යෝජනා මාලාවක් දෙන්නත් යම් ප්‍රමාණයක සාක්ෂරතාවයක් තියෙනවා. ඒක නොමැතිකම ගැන මට ගැටලුවක් නැහැ. එතකොට රජීව වෛද්‍යනාරික සංගමයේ දුන පළවෙනි රැල්ල එනකොට කොහොමද කර්මනාකරණ කරන්න කියලා වැඩ පිළිවෙල. රට විවෘත කරන්න කොහොමද කියලා වැඩ පිළිවෙල. එන්නත් කරන්නේ කරන්නේ කොහොමද කියලා වැඩපිළිවෙලක් දුන්නා. PCR කරන්නේ කොහොමද කියලා වැඩපිළිවෙලක් දුන්නා. එහෙම යෝජනා ලිඛිතව බාර දීලා තින්නේ කොවිඩ් කාර්ය සාධක බලන. හැබැයි ඒවා ක්‍රියාත්මක නොවෙනකොට අපි ඒ සම්බන්ධයෙන් හඬක් නැගුවා. ඒතර සමස්ත කොවිඩ් ක්‍රියාවලිය තුල අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කළා කිසිම දෙයක් කරන්නේ. හැබැයි රජයේ වෛද්‍ය නායක සංගමේ සමාජිකත්වයේ තිබෙන ගැටලු ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් ක්‍රමවේද අනුගමනය කළා. යම් යම් ඉල්ලීම් ලබාගෙන තියෙනවා. එතකොට ඔය කියන කවුරුත් මේ හැම ඉල්ලීම අරන්නේ. එතකොට මේ කොවිඩ් කියන අර්බුදය තුල ඔබ කියන ජනතාව තැලී පෑගෙන වෙලාවට වෘත්තීය සංගම් කරලා ඉල්ලීම් දිනා ගන්න ඕන පුළුවන් කියලා තමයි අපේ හාමුදුරන් වහන්සේ හිතන්නේ. ඒ කියන්නේ මේ පෑගෙන ජනතාව තව ටිකක් පාගලා මේ ඉල්ලීම් දිනාගත යුතුයි කියන තැන තමයි අපේ ස්වාමීන් වහන්සේ ඉන්නේ. එතන ඒතර තමයි අර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉන්නේ. එතන තමයි ඔය කියන මහතුරු කියාගෙන අනික් කට්ටිය ඉන්නේ. එතන අපි කියලා තියෙන මොකක්ද? මේ ක්‍රමවේදයක් කරා කියලා රජයේ වෛද්‍ය නායක සංගමයට ලැබිච්ච දේවල් පවා මේ වෙනකොට ලැබිලා නැහැ රටේ ආර්ථික තත්ත්වයේ මතය කියලා. හැබැයි අපි ඒත් වෘත්ති සමිති ක්‍රමවලට අවතින්නේ නැහැ. හැබැයි ක්‍රමවේදය උල්ලංඝනය කරලා වැරදි අවබෝධයක් ලබා දෙන රටට රටේ ජනතාවට රටේ වෘත්ති සංගමයට නැහැ. ඕගොල්ලෝ ක්‍රමවේදය හරහා ගියොත් අපි ඕගොල්ලන්ට ඉල්ලීම් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ එන්න ඕනේ ස්ට්‍රයික් එකක් කරලා ජනතාව පාගලා ජනතාව තෙරපලා ජනතාව පීඩාවට පත් කළා තමයි ඔගොල්ලෝ ඉල්ලීම් ඉල්ල ගන්න ඕනේ කියලා රජය කියනවනම් ඒක නම් රජයේ ප්‍රතිපත්තිය. ඒක නම් රජය අනුගමනය කරන ක්‍රමවේදය. ඒ රජයේ අනුගමනය කරන ක්‍රමවේදය යෑම තමයි අපි පෙන්නලා දීලා තියෙන්නේ. අපි තවමත් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට ගිහිලා නැහැ. හැබැයි වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට යන්න වෙන්නේ මොකද? රජය කියන්නේ වෛද්‍යවරු ඔහොම ඇවිල්ලා අපිට ඉල්ලීම් දෙන්න බෑ. වෛද්‍යවරු එන්න රෝගීන් තලා පෙළලා වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් කරලා ඕගොල්ලෝ මේ හොඳට ජනතාවත් එක්ක ඉඳලා ඉන්න එපා කියලා. එහෙමනම් කියන්නේ අපේ මූලික පරමාර්ථයන් එකක් වන රජයේ වෛද්‍යනාරික සංගම ව්‍යවස්ථාවෙම තියෙන සමාජිකත්වයේ ඒ සමාජිකත්ව සමස්ත රාජ්‍ය සේවය විනාශ කරන වැඩ පිළිවෙලකට අපිට යන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට රජයට අපි කියන ක්‍රමවේදයේ තේරෙන්නේ නැත්නම් ඒක සුමට වැඩි වගේ තේරෙනවා නම් ඊට එහා ගිය වැඩ පිළිවෙලකට අවතීර්ණ වෙන තමයි මධ්‍යම කාර්ය සභාව දිනේ තීරණය කරේ. අදවත් තීරණය කරන්නේ වෘත්ති සමිති ක්‍රියාමාර්ග කරනවා කියලා. අවශ්‍ය මොහොතක මේ ලබා දෙන්නේ. එච්චරයි. Breaking.lk